සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට් වෙමු. එක වසරේ ඒ කියන්නේ year 1 එකේ ඉගෙන ගන්න කුඩා දරුවෙක් පොතකුත් අතේ තියාගෙන ඉතාම ප්‍රීතියෙන් ඉන්නවා දැකලා වෙන පන්තියක ගුරුවරයෙක් එයාගෙන් අහුවා මොකද පුතා ගොඩක් සන්තෝෂයෙන් ඉන්නේ කියලා. ඒගමන එයා එයාගේ අතේ තිබුණු පොතේ පිටුවක් පෙරලා ඒ ගුරුවරයාට දුන්නා. ඒක අක්ෂර වින්‍යාසයේ පරීක්ෂණයක් කියලා කිව්වට ඔබ කාටවත් තේරෙන එකක් නෑ සමහර විට. ස්පෙලින් ටෙස්ට් එකක් කිව්වොත් තේරෙයි. ඉතින් මේ දරුවා ස්පෙලින් ටෙස්ට් එකට 100%ක් ලකුණු අරන්. එයාගේ ගුරුතුමිය තරු තුනක්ම දීලා ගුඩ් වර්ක් කියලා ලියලා තිබුණා. ඉතින් ඒ දරුවා කියනවා මම මේක අම්මටයි තාත්තටයි පෙන්නනවා එයාලා ඒක දැක්කම ගොඩක් සතුටුයි කියලා මම දන්නවා කියලා. ඒ ගුරුවරයා පස්සේ කියලා තිබුණා එයත් ඒ දරුවා යන වෑන් එකේම යන කෙනෙක් නිසා ගේ ළඟින් බහිනකම්ම ඒ දරුවාට තිබුණු නොයවසිල්ල ඕනම කෙනෙකුට පේනෙන්න තිබුණා කියලා. ඔහු පරීක්ෂණය ඉතා හොඳින් කරපු එක ගැන ඔහුගේ දෙමව්පියෝ දැනගත්තාම ඔවුන්ට ඇති වෙන සතුට බලන්න ඒ දරුවාට ඉවසිල්ලක් තිබුණේ නැහැ. තමාගේ අම්මවයි තාත්තවයි සතුටු කරන්න ඔහුගේ තිබුණු ආශාව පැහැදිලිවම ඔහුගේ ජීවිතයේ ඉතා වැදගත් පෙළඹවීමක් තල්ලුවක් ධෛර්යයක් දෙන කාරණයක් බවට පත් වෙලා තිබුණා. දෙක තිමෝති 2:3 පාවතුමා හේවායෙකුගේ සෝල්ජර් කෙනෙකුගේ චිත්‍රරූපයක් පාවිච්චි කරනවා. හේවායෙකුගේ විශේෂත්වය වන්නේ ඔහු එක හිතින් තමාගේ අනදෙන නිලධාරියාව සතුටු කරන්න කැපවි සිටීමයි. පාවතුමා තිමෝතිට කියනවා වාතාවරණය කොයිතරම් පීඩාකාරී වුණත් දෙවියන් වහන්සේට සේවය කිරීමේ උතුම් අරමුණ දැනගෙන සිටින ලෙසට මහන්සිවි වැඩ කරමින් දිව්‍යන් වහන්සේගේ ආඥාවට පරිස්සමෙන් අවධානය යොමු කරමින් මුළු සිතින් කැපවීම කරන කොටගෙන යටත් වූ ප්‍රේමණීය වූ සිතකින් සමෙටම දිව්‍යන් වහන්සේට උපරිම මහිමය පැමිණෙන බව පාවතුමා කියනවා. අපේ ද ආශාව විය යුත්තේ උන්වහන්සේගේ කැමැත්ත අප තුළ සිදුවීමට ඉඩ හරිමින් උන්වහන්සේට උපරිම මහිමය ගෙන ලෙස කටයුතු කිරීමයි. එදා ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ දරුවා වූ මනුෂ්‍ය ස්වභාවය තුළ එක මොහොතකට කැමති වුණා ඒ කුරිරු මරණය සහ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් කරන්නට යන පාප පූජාව උන්වහන්සේගෙන් ඉවත් වෙනවට. නමුත් එසැනින් උන්වහන්සේ පියාණන් වහන්සේට යාඥා කළේ කෙසේද? මාගේ කැමැත්තනව ඔබගේ කැමැත්ත වේවා කියලයි. ශුද්ධ ලෝක 22:42 අපි දකිනවා එක. ක්‍රිස්තුස් වහන්සේගේ උතුම්ම චේතනාව උනේ උන්වහන්සේගේ පියාණන් වහන්සේව ප්‍රසන්න කිරීමේ කැමැත්තයි. අපේ උතුම්ම චේතනාවත් එයම විය යුතුයි නේද? අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. අප සතුටටපත් කරන සියලුම ආශාවන්ට උඩින් උන්වහන්සේව ප්‍රසන්න කරන ආශාව සැම විටම තබා ගන්නට අපට උපකාර කරන්න කියලා. ආමේන්.